ආයුබෝවන් දුවේ පුතේ අද අපි කතා කරන්නේ ක්‍රමලේඛ ගොඩනැගීම එහෙම නැත්නම් ප්‍රෝග්‍රෑමින් කියන පාඩම යටතේ තියෙන සිලෙක්ෂන් කියන කන්ට්‍රෝල් ස්ට්‍රක්චර් එක එහෙම නැත්නම් තේරීම් පාලන ව්‍යුහය ගැන තමයි අද කතා කරන්නේ පුතේ ඔයාලට මතකද බලමු අපි පාලන ව්‍යුහ නැත්නම් කන්ට්‍රෝල් ස්ට්‍රක්චර් තුනක් ගැන කතා කරා අනුක්‍රමය තේරීම පුනර්කරණය කියලා එහෙම නැත්නම් සීක්වන්ස් සිලෙක්ෂන් රිපිටිෂන් කියලා කන්ට්‍රෝල් ස්ට්‍රක්චර් තුනක් ගැන කතා කරා ඒකෙන් අපි කලින් වීඩියෝ එකේදී කතා කරේ අනුක්‍රමය කියන පාලන ව්‍යුහය ගැන ඒ වීඩියෝ එක ඔයාලා බැලුවේ නැත්නම් ඒ වීඩියෝ එක බලන්න මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ ලින්ක් එක දාන්නම් අද අපි කතා කරන්නේ තේරීම කියන පාලන ව්‍යුහය ගැන තේරීම කියන ගැලීම් සටහන් වල යම් කොන්දේසියක් සත්‍ය වෙනවා නම් මේ දේ වෙන්න එහෙම නැත්නම් මේ දේ වෙන්න කියලා තීරණයක් ගන්න අවස්ථාවක් දක්වනවා උදාහරණයක් විදිහට ඔකලොන්ගේ කියවීම් පොතේ තියෙනවා ක්‍රීඩාවක් සඳහා වෙන් කළ පීරියඩ් එකකදී ඒ දවස වර්ෂාව තියෙන දවසක් නම් පුස්තකාලයට යන ලෙසත් වර්ෂාව නැති දවසක් නම් ක්‍රීඩා පීඩිත යන ලෙසත් සිසුන්ට උපදෙස් දෙන අවස්ථාවක් උදාහරණයක් විදිහට පෙන්වලා තියෙනවා අපි ඒක බලමු මේ ගැලීම් සටහන ගත්තම පළවෙනි ඊවර ආරම්භය විදිහට දක්වලා තියෙනවා ඊළඟට කාලගුණික தত্ত্বය අපි ආදානය කරනවා කාලගුණික தত্ত্বය මෙන්න මේ සංකේතයෙන් ආදානයක් පෙන්වනවා කියලා අපි කලින් කතා කරා කාලගුණික தত্ত্বය අපි ඉන්පුට් කරනවා ඊළඟට ඒ කාලගුණික தত্ত্বය අනුව තීරණය කරන්න ඕනේ මේ දවසේ වැසි දිනයක්ද නැද්ද කියලා වැසි දිනයක් නම් අවුට්පුට් එක ලෙස පුස්තකාලේ යන ලෙස දන්වනවා එදා වැසි දිනයක් නෙවෙයි නම් ක්‍රීඩා පිටියට යන ලෙස දක්වනවා ඊළඟට අවසානයේ නිමාව කියන පියවර දක්වලා තියෙනවා තේරීම් පාලන ව්‍යුහ කියන ගැලීම් සටහනේ ඔයගොල්ලන්ට පේනවා මේ වගේ කොටුවක් මේක කොටුවට කියන්නේ තීරණ කොටුව නැත්නම් ඩිසිෂන් බොක්ස් එක කියලා මේකේ අවස්ථා දෙකක් තියෙනවා මේ තේරීමට අදාළ කොන්දේසිය සත්‍ය වෙනවා නම් ඔව් කියන දිශාවට දත්ත ගලා යන්න කියලා පෙන්නනවා ඒ කොන්දේසිය අසත්‍ය වෙනවා නම් මෙන්න මේ දිශාවට යොමු වෙන ලෙස පෙන්නනවා අපි ඊළඟ උදාහරණයට යන් ඒකේ තියෙන්නේ ඔයගොල්ලෝ දන්න ක්‍රීඩාවක් ගැන ස්නේක් ඇන් ලැඩර් කියන ගේම් එක ගැන තමයි මේකේ කියලා තියෙන්නේ මේ ගේම් එකේ මොකක්ද කරන්නේ මේ ගේම් එකේ අපි කරන දේ තමයි දාදු කැටේ උඩ දානවා උඩ දැම්මට පස්සේ ලැබෙන අගයට සමාන කොටු ගණනක් ඉත්තව ඉදිරියට අරගෙන යනවා ඊට පස්සේ ඒ ඉත්තා ඉනිමඟක් පාමුලට ආවොත් ඒ ඉනිමඟ දිගේ ඉත්තව ඉහළට ගෙනියනවා ඒ වගේම තමයි නායකගේ හිස සහිත කොටුවකට ආවොත් ඒ නාගයාගේ වලිගේ නිමවන කොටුවට ඉත්තව පහළට ගෙනියන්න වෙනවා මේක තමයි මේ ගේම් එකේදී වෙන්නේ එතකොට අපි බලමු මේක කොහොමද ෆ්ලෝ චාට් එකකින් නැත්නම් ගැලීම් සටහනකින් පෙන්වන්නේ කියලා අපි මේ ෆ්ලෝ චාට් එක බලමු මොකද්ද මේ කියන්නේ කියලා අපි දැන් ගේම් එකෙන් වෙන්නේ මොකක්ද කියලා දන්නවා අපි ඒක ෆ්ලෝ චාට් එකකින් කොහොමද නිරූපණය කරන්න කියලා බලමු මම කිව්වා ෆ්ලෝ චාට් එකක ආරම්භය සහ අවසානය කියන පියවරවල් දෙක අනිවාර්යෙන් තියෙන්න ඕනේ එහෙනම් ඔන්න ඒ පියවරවල් දෙක තියෙනවා ඊළඟට අපි දාදු කැටයක් උඩ දානවා කියන්නේ ඒක ක්‍රියාවක් නැත්නම් process එකක් පෙන්වන්නේ මෙන්න මේ සංකේතයෙන් ඒකේ තියෙනවා දාදු කැටය පෙරලන්න කියලා පෙරලුවාට පස්සේ අපිට අගයක් ලැබෙනවා එහෙනම් ඒ අගයට සමාන සංඛ්‍යාවක් ඉත්තව ඉදිරියට ගෙනියන ලෙස දක්වලා තියෙනවා ඊළඟට ඔන්න තීරණ කොටුව නැත්නම් decision box එකට එනවා මේකෙදි මෙයා ප්‍රශ්නයක් අහලා තියෙනවා ඉනිමඟ සහිත කොටුවකටද මේ ඉත්තා ආවේ කියලා එතකොට අපිට පිළිතුරු දෙකයි තියෙන්නේ එක්ක ඔව් එක්ක නැ. ඉනිමඟක පාමුල සහිත කොටුවකට දාවේ කියන ප්‍රශ්නෙට පිළිතුරු ඔව් නම් ඒ ඉනිමඟ දිගේ ඉහළ කෙරවලට යන ලෙස ඉත්තට උපදෙස් දෙනවා. පිළිතුරු නැත්නම් ඊළඟ පියවරට ඊළඟ තේරීමට යනවා නාගයෙකුගේ හිස් සහිත කොටුවකටද පැමිණිය කියලා අහනවා. ඒකේ පිළිතුරු දෙකයි එක්ක ඔව් එක්ක නැ. ඔව් නම් නාගයා දිගේ වලිගේ නිමවන කොටුවට ඉත්තව ගෙනියන ලෙස දක්වලා තියෙනවා. එතකොට මේක ඔකලොන්ට තේරෙන්න ඕනේ මේක ඇත්තටම ගේම් එකක් විදියට කරොතින් පියවරවල් ටික නැවත නැවත වෙනවා. ඒ නැවත නැවත පියවරවල් ටික වෙන එකට අපි කියුවේ රිපිටිෂන් එකක් කියලා. අපි ඒක අට වසරෙදි ඉගෙන ගන්න නැහැ ඔයාලට. අට ශ්‍රේණියේදී ඔයාලට ඉගෙන ගන්න තියෙන්නේ අනුක්‍රමයයි තේරීමයි කියන දෙක. නවයේ ශ්‍රේණියේදී මේකම ඔයාලා ඉගෙන ගන්නවා රිපිටිෂන් කියන එක යොදාගෙන. දැන් මෙතනදී එක අවස්ථාවක් විතරක් දාදු කැටේ උඩ දාලා අපිට ගන්න පුළුවන් ප්‍රතිඵලය මොකක්ද කියන එක ගැන විතරයි මේ ෆ්ලෝ චාට් එකේ ඔයාලට පෙන්වලා තියෙන්නේ.
ඊළඟට තව උදාහරණයක් බලමු මේකෙදී ඔයාලට යම් ප්‍රශ්නයකට නිවැරදි පිළිතුර ලබා දුන්නොත් ලකුණු 10ක් දීමේ අවස්ථාව තමයි මේ ෆ්ලෝ චාට් එකෙන් ඔයගලන්ට පෙන්වලා තියෙන්නේ ඒකේ බලමු ආරම්භක පියවර ලෙස දක්වලා තියෙනවා ඊළඟට ප්‍රශ්නය ඉදිරිපත් කරලා තියෙනවා ප්‍රශ්නය සඳහා පිළිතුර ලබාගෙන තියෙනවා ඊළඟට මේ ප්‍රශ්නය නිවැරදිද නැද්ද කියලා චෙක් කරන්න තියෙන්නේ තේරීමක් කරන්න තියෙන්නේ මේ පිළිතුර නිවැරදි නම් ඔවුනම් ලකුණු 10ක් පිරිනමනවා පිළිතුර නැත්නම් නිවැරදි නොවේ නම් මෙන්න මේ පැත්තට තමයි මේ ෆ්ලෝ චාට් එක ක්‍රියාත්මක වෙන්නේ. අවසානයේ නිමාව කියන පියවරෙන් මේ ෆ්ලෝ චාට් එක අවසන් වෙලා තියෙනවා. ඊළඟට කතා කරමු සමාන නොවන සංඛ්‍යා දෙකක් අතරින් විශාල සංඛ්‍යාව සෙවීම සඳහා තියෙන ගැලීම් සටහන් ගැන කතා කරමු. මේකෙදි ආරම්භයේ කියන ස්ටෙප් එකෙන් ගැලීම් සටහන ආරම්භ වෙලා තියෙනවා. ඊළඟට සමාන නොවන සංඛ්‍යා දෙකක් අපි A සහ B ලෙස ඉන්පුට් කරනවා ඊළඟට එම සංඛ්‍යා දෙක සංසන්දනය කරනවා A විශාලද Bට වඩා කියලා පිළිතුර ඔවුනම් A විශාල බව පෙන්වනවා අවුට්පුට් එක විදියට පිළිතුර නැත්නම් B විශාල බව පෙන්වනවා ඊළඟට මේ ගැලීම් සටහනේ අවසාන පියවර නිමාව ලෙස පෙන්වලා දීලා තියෙනවා හරි ඊළඟට පුතේ ඔයාලට අභ්‍යාසයක් කරන්න තියෙනවා ක්‍රියාකාරකම 4:2 අභ්‍යාසය සහ 4:3 අභ්‍යාසය කරන්න ගන්න. හරි පුතේ අපි දැන් මෙච්චර වෙලා තේරීම කියන පාලන ව්‍යුහය ගැන ඉගෙන ගත්තා. මේ තේරීමේදී අපි කොන්දේසියක් චෙක් කරා. මේ කොන්දේසියක් චෙක් කරන අවස්ථාව අපි කොහොමද බලමු? ස්ක්‍රැච් ප්‍රෝග්‍රෑමින් වලදී කරන්නේ ස්ක්‍රැච් සොෆ්ට්වෙයාර් එක ඕපන් කරගන්න. ඕපන් කරගෙන कंट्रोल කියලා තියෙනවා අන්න ඒකට යන්න ඒකට ගියාම ඔයගලන්ට පේනවා මෙතන බ්ලොක් සෙට් එකක් තියෙනවා කන්ට්‍රෝල් බ්ලොක් එකට අයිති මේ බ්ලොක් සෙට් එකෙන් අපි දැන් කතා කරන්නේ if then කියන බ්ලොක් එක සහ if then else කියන බ්ලොක් එක ගැන අපි මුලින්ම පුතේ if then කියන බ්ලොක් එක ගැන කතා කරමු මේ බ්ලොක් එකේ මෙතන තමයි කන්ඩිෂන් එකක් දෙන්නේ අපේ කොන්දේසියක් දෙන්නේ කොන්දේසිය සත්‍ය නම් තමයි මේ බ්ලොක් එක ඇතුලේ තියෙන උපදෙස් ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් මේ බ්ලොක් එක ඇතුලට යන්නේ නැහැ බ්ලොක් එක ඇතුලට යන්නේ මෙන්න මේ කොන්දේසිය සත්‍ය නම් විතරයි ස්ක්‍රැච් ප්‍රෝග්‍රෑමින් වල ඔපරේටර්ස් කියන එකේ කොන්දේස් චෙක් කරන්න ගන්න අවශ්‍ය වෙන බ්ලොක්ස් කීපයක් තියෙනවා මෙතනින් අවශ්‍ය බ්ලොක් එකක් අපිට ගන්න පුළුවන් षडश्राखार ब्लॉक्स अपिट मे सदा पाविच्य करन्न पुलुवा ईलंगट अपि बलमु इफ देन एल्स कियन ब्लॉक एक गैन मे ब्लॉक एकेदी एतनट तमयि कोंदेसिया दान्न मे ऑपरेटर्स वल तियन षडश्राखार ब्लॉक एकक अपिट पाविच्य करन्न पुलुवा मेकेदी इफ देन कियन एके मे कोंदेसिय चेक करनवा कोंदेसिय सत्य वेनवा नम इफ कियन ब्लॉक एक ऐतुले तियन उपदेश क्रियात्मक वेनवा सत्य वेन्नी नैत्नम कोंदेसिय एल्स कियन ब्लॉक एकट यनवा एल्स कियन ब्लॉक एके तियन उपदेश क्रियात्मक वेनवा අගයන් දෙකක් සැසඳීමෙන් තීරණයක් ගන්න වෙන අවස්ථාවකදී අපිට මෙන්න මේ ඔපරේටර්ස් පාවිච්චි කරන්න පුළුවන්. අපි බලමු මේ ඔපරේටර්ස් වල තේරුම් මොනවද කියලා. මේ ඔපරේටර් එක බලන්න මේ ඔපරේටර් එකේ වම් පැත්තේ අගය දකුණු පස අගයට වඩා කුඩාද කියලා තමයි චෙක් කරන්නේ මේ less than කියන අවස්ථාව less than වම් පැත්තේ අගය දකුණු පැත්තට වඩා කුඩාද කියලා චෙක් කරනවා. එතකොට බලන්න උදාහරණයක් දීලා තියෙනවා එක කුඩාද කියලා බලනවා දෙකට වඩා එක කුඩයි දෙකට වඩා එහෙනම් ඒක සත්‍යයි ඊට පස්සේ මේ දෙක මාරු කරලා දීලා තිනවා දෙක කියන එක කුඩාද කියලා චෙක් කරනවා එකට වඩා දෙක කුඩා නෑ එකට වඩා එහෙනම් ඒක අසත්‍යයි හරි ඊළඟ බ්ලොක් එක තමයි ඊළඟ ඔපරේටර් එක තමයි අගයන් දෙකක් සසඳනවා වම් පස අගය දකුණු පස අගයට සමානද කියලා චෙක් කරන අවස්ථාවකදී මෙන්න මේ ඔපරේටර් එක අපිට පාවිච්චි කරන්න පුළුවන් එතකොට දෙපැත්තේම අගයන් සමාන නම් කන්ඩිෂන් එක සත්‍ය වෙනවා එහෙනම් දෙක සමානයි දෙකට වඩා දෙපැත්තේම එකම අගය තියෙන්නේ එහෙනම් ඒක සත්‍යයි එක සමානද දෙකට වඩා නැහැ ඒක අසත්‍යයි හරි ඊළඟ බ්ලොක් එක තමයි වම් පස අගය දකුණු පස අගයට වඩා විශාලද කියලා බලනවා නම් greater than කියන එක තමයි මේකේ තේරුම උදාහරණ බලමු දෙක විශාලද බලනවා එකට වඩා දෙක විශාලයි එකට වඩා එහෙනම් මේ බ්ලොක් එක මේ කන්ඩිෂන් එක සත්‍ය වෙනවා
එක විශාලද බලනවා දෙකට වඩා එක විශාල නැහැ දෙකට වඩා එහෙනම් මේක අසත්‍යයි හරි දැන් අපි උදාහරණයක් බලමු මෙන්න මේ ඔපරේටර් සහ if else කියන බ්ලොක්ස් පාවිච්චි කරලා උදාහරණයක් බලමු ස්ක්‍රැච් වලින් මුලින්ම මම when flag click කියන එක අරගන්නවා ස්ටාර්ට් එක දෙන්නේ මම මේකෙන් ඊළඟට අපි කන්ඩිෂන් එකක් චෙක් කරමු කන්ඩිෂන් තියෙන control කියන එකේ හරි control කියන බ්ලොක් එකේ මම ගන්නවා if then කියන බ්ලොක් එක if then කියන බ්ලොක් එකට මම කොන්දේසියක් කන්ඩිෂන් එකක් දාන්න ඕනේ conditions තියෙන්නේ operators වල මම කන්ඩිෂන් එකක් දානවා මේ තුන තමයි අපි ඉගෙන ගත්තේ මේ තුනෙන් අපි කැමති එකක් දාලා බලමු මොකද වෙන්නේ කියලා හරි මම මෙතනට මුලින්ම සත්‍ය වෙන එකක් දාමු 50 සමානයි 50 කියලා චෙක් කරනවා එතකොට මේක සත්‍ය වෙනවා මේක සත්‍ය වෙනවා නම් මෙන්න මේ if block එක තුලට ගමන් කරනවා මේ if block එක ඇතුලේ තියෙන දේවල් ක්‍රියාත්මක වෙනවා අපි බලමු මේ කන්ඩිෂන් එක සත්‍ය වෙනවා නම් මෙන්න මේ if block එක තුල තියෙන උපදේශ ක්‍රියාත්මක වෙනවා එහෙනම් මම දැන් පූසට සවුන්ඩ් එකක් දැම්ම මේ අපිට බලමු මේ block එක ක්‍රියාත්මක වෙනවද කියලා ඔව් කන්ඩිෂන් එක සත්‍ය වුණ නිසා if block එක ඇතුලේ තියෙන උපදෙස් ක්‍රියාත්මක වුණා. හරි අපි දැන් බලමු මෙතන වැරදි කන්ඩිෂන් එකක් පාවිච්චි කළා මම කියනවා දෙක සමානයි 50ට කියලා මම දැන් කන්ඩිෂන් එක දුන්නා මේක එතකොට අසත්‍යයි නේද? අසත්‍ය නම් මේ block එක ක්‍රියාත්මක වෙනවද කියලා බලමු අපි. නෑ ඒ block එක ඇතුලට ගියේ නැහැ. ඊළඟට අපි චෙක් කරමු if else කියන අවස්ථාව මම start එක දෙනවා when flag click කියලා ඊළඟට මට ඕනේ if else කියන block එක මේකෙදිත් මම condition එකක් දෙනවා දැන් අපි greater than කියන condition එක apply කරගමු මෙතන වම් පස තියෙන අගය විශාලද බලනවා දකුණු පැත්තේ තියෙන අගයට වඩා එහෙනම් අපි මෙතනට 50ට වඩා විශාල අගයක් මුලින් දීලා බලමු 100 කියලා දුන්න එහෙනම් මේ condition එක සත්‍ය වෙනවා कंडीशन එක සත්‍ය වෙනවා නම් if කියන બ્લોක් එකේ තියෙන උපදෙස් තමයි ක්‍රියාත්මක වෙන්නේ else කියන එකට යන්නේ නැහැ බලමු එහෙම වෙනවද කියලා හරි මම දැන් දෙනවා මේ කන්ඩිෂන් එක සත්‍ය නම් if කියන બ્લોක් එක තුලට මම දෙනවා say right කියන්නේ කියලා එහෙම අසත්‍ය වුණේ නැත්නම් මෙන්න මේ else બ્લોක් එකේ තියෙන උපදෙස් ක්‍රියාත්මක වෙන්න කියලා දෙනවා අපි බලමු මොකටද යන්නේ කියලා right කියලා දුන්නා එහෙනම් එයා ගියේ if කියන બ્લોක් එක තුලට else එකට ගියේ නැහැ if બ્લોක් එකේ තියෙන condition එක සත්‍ය වෙනවා නම් එයා යන්නේ if කියන બ્લોක් එකේ උපදෙස් ක්‍රියාත්මක කරන්න එයා else එකට යන්නේ නැහැ මේ කොන්දේසිය සත්‍ය වෙනවා නම් අපි දැන් බලමු මේ කොන්දේසිය අසත්‍ය වෙන එකක් දීලා 50ට වඩා අඩු අගයක් දීලා බලමු මොකද වෙන්නේ කියලා wrong කියලා පෙන්නනවා එහෙනම් එයා if block එක ඇතුළට ගියේ නැහැ මොකද මේ condition එක අසත්‍ය වුණ නිසා එයා ගියේ else කියන block එක තුලට else කියන block එකේ තියෙන උපදෙස් තමයි ක්‍රියාත්මක කරේ ඒක ඇතුළේ තියෙන wrong කියලා පෙන්වන්න කියලා එහෙනම් එයා wrong කියලා පෙන්නවා ඒ කියන්නේ else block එක ඇතුළට ගියා කියන එක දැන් පුතේ ළඟට අපිට කතා කරන්න තියෙන්නේ තාර්කික ප්‍රකාශ සහිත उपदेश कांडे नत्ना लॉजिकल ब्लॉक्स क्या ना लॉजिकल ब्लॉक्स तुनाक तीन ना एंड ओ नॉट कियला अबे मैं तुना कोहमंदे पाविच्छ कराने कियला बालम खालिंग अवस्था वेदि कंपैरिसन नत्ना ससदुम उपदेश कांडे याटते तीन ना ब्लॉक्स वाला एक कोंदेश या अबे चेक करे दें अबे टा कोंदेश देखा කීපයක් චෙක් කරන්න උනත් අපි මොකද කරන්නේ අපිට කොන්දේස් කීපයක් චෙක් කරන්න උනත් අපි ඒ සඳහා තමයි මෙන්න මේ ලොජිකල් බ්ලොක්ස් කියන දේ පාවිච්චි කරන්නේ මෙතනදී අපිට පුළුවන් කොන්දේසි දෙකක් චෙක් කරන්න එතකොට ඒ වගේ අවස්ථාවදී අපිට මේ බ්ලොක් එක තමයි මෙන්න මේ ලොජිකල් බ්ලොක්ස් තමයි අපිට පාවිච්චි කරන්න වෙන්නේ කොන්දේසි දෙකක් පාවිච්චි කරන්න වෙන අවස්ථාවලදී මේ ලොජිකල් බ්ලොක්ස් උත් අපිට පුළුවන් ඔපරේටර්ස් කියන බ්ලොක් එක යටතේ මෙන්න මේ ඔපරේටර්ස් තුන ලබා ගන්න පුළුවන් බලන්න කලින් අවස්ථාවේදී අපි වම් පැත්තට එක අගයක් දාලා දකුණු පැත්තට එක අගයක් දාලා ඒ අගයන් දෙක තමයි සංසන්දනය කරේ හැබැයි දැන් මේ තාර්කික ප්‍රකාශ නැත්නම් ලොජිකල් බ්ලොක්ස් වලදී ප්‍රකාශනයන් දෙකක් තමයි අපි සංසන්දනය කරන්නේ එතකොට දැන් බලමු n කියන එකේ තීරුම තමයි සහ කියන එක n කියන්නේ සහ ඒ කියන්නේ මේ එයාගේ දෙපැත්තේ තියෙන ප්‍රකාශනයන් දෙකම
පළවෙනි ප්‍රකාශනය සහ දෙවෙනි ප්‍රකාශනය කියන දෙකම සත්‍ය වෙන්න ඕනේ සම්පූර්ණ ප්‍රකාශය සත්‍ය වෙන්න නම්. හරි දැන් අපි බලමු උදාහරණ මේකේ වම් පැත්තේ තියෙනවා 2 කුඩයි 4ට වඩා කියලා. 2 කුඩයි 4ට වඩා කියන ප්‍රකාශය සත්‍යයි නේද? ඒක සත්‍යයි. ඊළඟට දකුණු පැත්තේ තියෙනවා 2 සමානයි 2ට කියලා. එහෙනම් ඒ ප්‍රකාශයත් සත්‍යයි. මේ පැත්තේ ප්‍රකාශයත් සහ දකුණු පැත්තේ ප්‍රකාශය කියන එකත් සත්‍යයි. දෙකම සත්‍ය නිසා සම්පූර්ණ ප්‍රකාශයම සත්‍යයි කියලා අපිට අන්තිමේ හම්බෙනවා. ඊළඟ උදාහරණේ බලමු. ඒකෙදි වම් පැත්තේ කියලා තියෙනවා 2 කුඩයි 4ට වඩා කියලා. එහෙනම් ඒ ප්‍රකාශය සත්‍ය වෙනවා. ඊළඟට කියනවා 2 සමානයි 4ට කියලා. 2 සමාන වෙන්නේ නැහැ 4ට. ඒක අසත්‍යයි. එහෙනම් වම් පැත්තේ ප්‍රකාශය විතරයි සත්‍ය වෙන්නේ. දකුණු පැත්තේ ප්‍රකාශය අසත්‍ය වෙනවා. එහෙනම් එකක් විතරයි සත්‍ය. එහෙනම් සම්පූර්ණ ප්‍රකාශයම අසත්‍ය වෙනවා. දැන් ඕගොල්ලොන්ට තේරෙනවා නේද? N block එක පාවිච්චි කරනවා නම් N block එකේ දෙපැත්තේ තියෙන ප්‍රකාශන දෙකම සත්‍ය වෙන්න ඕනේ. එකක් හරි අසත්‍ය වුණොත් සම්පූර්ණ ප්‍රකාශයම අසත්‍ය වෙනවා. හරි ළඟට අපි කතා කරමු O කියන ප්‍රකාශය ගැන. O කියන්නේ හෝ කියන එක. ඒ කියන්නේ ඒකෙදි වම් පස හරි දකුණු පස හරි ප්‍රකාශයන් දෙකෙන් එකක් හරි සත්‍ය වෙන්න ඕනේ. එකක් හෝ සත්‍ය වුණොත් සම්පූර්ණ ප්‍රකාශයම සත්‍ය වෙනවා. අපි බලමු උදාහරණයක්. 2 කුඩයි 4ට වඩා. 2 කුඩයි 4ට වඩා කියන ප්‍රකාශය සත්‍ය වෙනවා. ඊළඟට අනිත් දකුණු පැත්තේ තියෙනවා 2 සමානයි 4ට වඩා කියලා. මේක සත්‍ය වෙන්නේ නැහැ 2 සමාන නැහැ 4ට. එහෙනම් මේ ප්‍රකාශය අසත්‍යයි. හැබැයි මේ ප්‍රකාශයන් දෙකෙන් එකක් හරි සත්‍ය නිසා අන්තිම ප්‍රකාශය සත්‍ය වෙනවා. අවුට්පුට් එක ලැබෙනවා සත්‍යයි කියලා. ඊළඟ උදාහරණේ බලමු 2 කුඩයි 2ට වඩා කියන එක අසත්‍යයි. 2 කුඩා නැහැ 2ට වඩා. එහෙනම් මේ ප්‍රකාශය අසත්‍යයි. ඊළඟට දකුණු පැත්තේ තියෙනවා 2 සමානයි 4ට කියලා. මේ ප්‍රකාශයත් අසත්‍යයි. එහෙනම් 2ම අසත්‍යයි. සම්පූර්ණ ප්‍රකාශයම අසත්‍ය වෙනවා එහෙනම්. එතකොට ඕකොල්ලන්ට දැන් තේරෙන්න ඕනේ O කියන ප්‍රකාශය පාවිච්චි කරොත් අසත්‍ය වෙන්නේ ප්‍රකාශයන් දෙකම අසත්‍ය වෙන විට. සම්පූර්ණ ප්‍රකාශයම අසත්‍ය වෙන්නේ ඒ ප්‍රකාශයන් දෙකම අසත්‍ය වෙන විට. එකක් හරි සත්‍ය වුණොත් මේ ප්‍රකාශයන් දෙකෙන් වම්පස හෝ දකුණුපස තියෙන ප්‍රකාශයන් දෙකෙන් එකක් හරි සත්‍ය වුණොත් ප්‍රකාශය සත්‍ය වෙනවා. ඊළඟට අපි බලමු not කියන ප්‍රකාශය ගැන. not කියන්නේ ප්‍රකාශය අසත්‍ය නම් පිළිතුර සත්‍ය වෙනවා. ඒක අනිත් පැත්ත තමයි වෙන්නේ. ප්‍රකාශය සත්‍ය නම් පිළිතුර අසත්‍යයි. ප්‍රකාශය අසත්‍ය නම් පිළිතුර සත්‍යයි. එතකොට අපි බලමු ඉස්සෙල්ල ප්‍රකාශය ගැන විතරක් හිතමු. 2 සමානයි 4ට වඩා කියන එක අසත්‍යයි. එතකොට not එකත් එක්ක එකතු වුණාම මේ අසත්‍ය එක not කියන එකත් එක්ක එකතු වුණාම සත්‍ය වෙනවා. අන්තිම ප්‍රකාශය සත්‍යයි. ඊළඟට අපි බලමු ඊළඟ උදාහරණය 2 කුඩයි 4ට වඩා කියන එක සත්‍යයි. 2 කුඩා වෙනවා 4ට වඩා. එතකොට මේක සත්‍යයි. not එකත් එක්ක එකතු වුණාම අනිත් පැත්ත වෙන්නේ opposite එක සත්‍ය නම් අසත්‍ය වෙනවා. එතකොට output එක අසත්‍යයි. හරි ඊළඟට පුතේ ඔයාලා මේ ප්‍රෝග්‍රෑමින් සම්බන්ධව ඉගෙනගත්ත දේවල් පාවිච්චි කරලා ඔයාලගේ වැඩ පොතේ තියෙනවා 4x4 ක්‍රියාකාරකම් සහ 4x5 ක්‍රියාකාරකම් කරන්න ගන්න. හරි ඊළඟට පුතේ අපි සිලෙක්ෂන් කියන කන්ට්‍රෝල් ස්ට්‍රක්චර් එක තේරීම් පාලන කාණ්ඩය ගැන කතා කරා. මේක කොහොමද ස්ක්‍රැච් වලින් ප්‍රෝග්‍රෑම් කරන්න කියලා බලමු දැන්. බලන්න ඔයගොල්ලෝගේ පොතේ තියෙන උදාහරණයක්. රුපියල් 5000ක ශේෂයක් තියෙන ගිණුමකින් මුදල් ලබාගත් පසු ඉතිරි ශේෂය කොහොමද හොයන්නේ කියන එක සම්බන්ධව. ඒ කියන්නේ බලන්න රුපියල් 5000ක බැලන්ස් එකක් තියෙන account එකක් තියෙනවා. දැන් ඕකොල්ලෝ ATM machine එකේ මොකද වෙන්නේ කියලා කල්පනා කරන්නකෝ. ඒකෙදි අපි ඉල්ලන මුදල් ප්‍රමාණය අපි ඇතුළත් කරන්න ඕනේ. ඊට පස්සේ machine එකෙන් check කරනවා මේ අපි request කරන මුදල, මේ ඉල්ලන මුදල අපේ account එකේ තියෙන බැලන්ස් එකට වඩා අඩුද කියලා. අඩු නම් තමයි අපිට මුදල් හම්බෙන්නේ නේද? එහෙනම් අපි බලමු මේ සම්බන්ධව තියෙන ෆ්ලෝ චාර්ට් එක ගැලීම් සටහන මුලින්ම.
මුලින්ම ආරම්භය කියන එකෙන් ආරම්භ වෙලා තියෙනවා ස්ටාර්ට් කියන එකෙන් පටන් අරගෙන ඊළඟට ශේෂය මේ account එකේ බැලන්ස් එක 5000ට සමාන කරගෙන තියෙනවා හරිද මේ account එක එහෙනම් 5000ක් තියෙන account එකක් මේකෙන් අපිට මුදල් ගන්න පුළුවන් වෙන්නේ එහෙනම් කොහොමද 5000ට වඩා අඩු නම් තමයි අපිට මුදල් ගන්න පුළුවන් වෙන්නේ 5000ට වැඩි නම් අපිට මුදල් ගන්න බෑ ඊළඟට අහනවා අපිට input කරන ආදානයක් දෙන්න වෙනම ඉල්ලන මුදල් ගන්න ඇතුළත් කරන්න කියලා ඊට පස්සේ චෙක් කරනවා request කරන මුදල මේ ඉල්ලන මුදල අපේ account එකේ තියෙන balance එකට වඩා අඩුද කියලා මේ චෙක් කරලා මේ condition එක මෙන්න මේ කොන්දේසිය සත්‍ය වුණොත් ඔව් වුණොත් නම් මේ පැත්තට තමයි flow chart එක ගලාගෙන යන්නේ එතකොට නැත වුණොත් ඒ කියන්නේ ශේෂය අඩු නම් ඉල්ලන ප්‍රමාණයට වඩා දැන් 5000කට වඩා වැඩි මුදලක් ඉල්ලුවොත් මොකද වෙන්නේ මේක අසත්‍ය වෙනවා මේ කන්ඩිෂන් එක අසත්‍ය වෙලා එහෙනම් ඔව් පැත්තට නෙමෙයි මේක නැත කියන එකෙන් අවසානයේ ප්‍රෝග්‍රෑම් එක end වෙලා තියෙනවා මේ flow chart එකෙන් ඒ විස්තරය තමයි මේ පෙන්නලා තියෙන්නේ අපි දැන් බලමු මේකේ කොහොමද මේ structuring ප්‍රෝග්‍රෑම් කරලා තියෙන්නේ කියලා මේ බලන්න ආරම්භයේ කියන ස්ටෙප් එක ස්ක්‍රැච්වලදී අපි when click when flag click එකකින් තමයි දීලා තියෙන්නේ start එක දීලා තියෙන්නේ මේ විදියට ඊළඟට ශේෂය 5000යි කියලා දීලා තියෙනවා එහෙනම් ශේෂය කියලා variable එකක් හදලා 5000ට සමාන කරලා තියෙනවා ඊළඟට අහනවා අපෙන් input එකක් ආදානයක් දෙන්න ප්‍රශ්නයක් අහනවා ඉල්ලුම් කරන මුදල ඇතුළත් කරන්න කියලා ඊළඟට අපි එතන ඉන්පුට් එකක් අපේ මුදල් ප්‍රමාණය දෙනවා අපි ඉල්ලන මුදල් ප්‍රමාණය දෙනවා ඒ දුන්නට පස්සේ අපි ඒකට කියන්නේ answer එක දුන්නට පස්සේ ඒ answer එක අපි දෙන answer එක මේ ආයෙ තව variable එකක් හදලා තිනවා ඉල්ලුම් කරන මුදල කියලා තව variable එකක් හදලා ඒකට set කරලා තිනවා අපි දෙන answer එක ඊළඟට ඔන්න චෙක් කරලා තියෙනවා if block එකක් පාවිච්චි කරලා ශේෂය විශාලද අපි ඉල්ලන මුදල් ප්‍රමාණයට වඩා කියලා කන්ඩිෂන් එකක් චෙක් කරලා තියෙනවා ඊළඟට මේ කන්ඩිෂන් එක සත්‍ය වුණොත් විතරයි මම ඒක කියලා දුන්නා නිකන්ලුත් මේ කන්ඩිෂන් එක සත්‍ය වුණොත් විතරයි if block එක තුලට යන්නේ මේ if block එක තුල තියෙන උපදේශ ක්‍රියාත්මක වෙන්නේ මේ කන්ඩිෂන් එක සත්‍ය වුණොත් විතරයි නැත්නම් කෙලින්ම මේ විදියට ප්‍රෝග්‍රෑම් එක end වෙනවා හරිද දැන් බලමු if block එකේ තියෙන blocks වල තේරුම මොනවද කියලා ඒක කියනවා ශේෂය කියන එකට සෙට් කරන්නලු මේ කලින් ශේෂය කියන්නේ 5000 5000න් අපි ඉල්ලපු ඉල්ලන මුදල් ප්‍රමාණය අඩු කරලා එන අගය ආය මේ ශේෂයටම සෙට් කරන්න කියලා කියනවා කියන්නේ අප්ඩේට් එකක් කලින් 5000 අයින් කළා මේ ශේෂ තිබ්බ 5000න් අපි ඉල්ලන මුදල් ප්‍රමාණය 3000 නම් 5000න් 3000 අඩු කළා 2000 කියන එක ආය මේ ශේෂය කියන වේරියබල් එකට සෙට් කරන්න කියලා තමයි කියන්නේ ඊළඟට සේ කියන બ્લોක් එකේ තියෙනවා join කියලා join කියන කේදි වෙන්නේ අපේ test එකේකුයි variable එකේකුයි දෙක එකට concat කරනවා කියලා කියනවා එකට එකතු කරනවා එතකොට අපිට join කියන બ્લોක් එක ඕන වෙනවා ඊට පස්සේ අපේ statement එක මෙතන ශේෂය කියලා දැම්ම ඊළඟට මේ අපි update කරපු ශේෂය තමයි මෙතනට සෙට් කරන්නේ දැන් ශේෂය මේ ශේෂයට සෙට් වෙලා තියෙන 5000 නෙවෙයි දැන් 2000 කියන අගය අපි මේ ඉල්ලුම් කර මුදල 3000 කියලා ගත්තොත් 2000 තමයි දැන් ශේෂයට සෙට් වෙලා තියෙන. එහෙනම් ශේෂය සමානයි 2000යි කියලා අවුට්පුට් එක පෙන්නනවා. අපි දැන් බලමු ස්ක්‍රැච් වලින් කොහොමද මේක කරන්න කියලා. ස්ක්‍රැච් සොෆ්ට්වෙයාර් එක ඕපන් කරගන්න පුතේ. ඊළඟට බලන්න flow chart එකේ start කියන step එක තමයි මුලින්ම තිබ්බේ. start කියන එක අපි event කියන එකේ when click එකකින් දෙන්න පුළුවන්. මේ when flag click කියන එක ඊළඟට flow chart එකේ ශේෂය 5000ට set කරන්න කියලා කියනවා. එහෙනම් අපි ඒක බලමු. අපි මුලින්ම කරන්න ඕනේ variable එකක් හදාගන්න එක. variables කියන block එකට යනවා මම. ඒකේ make a variable කියන එකෙන් මම variable එකක් හදාගන්නවා balance කියලා. balance කියලා variable එකක් හදාගෙන okay කරනවා. හරි මේ අපි හදාගත්ත variable එක මෙතන පෙන්නනවා. ඊළඟට තව variable එකක් මම හදාගන්නවා request කරන මුදල කීයද කියලා. ඉල්ලුම් කරන මුදල කීයද කියලා. variable එකක් හදද්දී අපි space පාවිච්චි කරන්නේ නැහැ. ඒ වෙනුවට අපි underscore පාවිච්චි කරන්නේ. හරි මේ අපි හදාගත්ත variable දෙක මෙතන පෙන්නනවා.
ඊළඟට තියෙන්නේ බැලන්ස් කියන එක 5000ට සෙට් කරන්න ඕනේ. දැන් අපි කුත් සෙට් කරේ නැතුනහම බැලන්ස් එක 0යි කියලා පෙන්නන්නේ. ඊළඟට මම බැලන්ස් එක 5000ට සෙට් කරනවා. මේ බැලන්ස් කියන එක මෙතනින් සිලෙක්ට් කරගන්න බැලන්ස් එක 0ට දැන් තියෙන්නේ මේක 5000යි කියලා සෙට් කරගන්න. ඕන් දැන් 5000 වුණා. ඊළඟට ඉල්ලන මුදල් ප්‍රමාණය කීයද කියලා යූස් එකෙන් ඉන්පුට් එකක් ගන්නවා. ආන්සර් එකක් ගන්නවා. ඒකට සෙන්සින් වල තියෙනවා යූස් එකේ ඉන්පුට් ගන්න. සෙන්සින් වලින් මේ ආස් කියන බ්ලොක් එකෙන් තමයි යූස් එකෙන් ඉන්පුට් එකක් ගන්න. ඉල්ලන මුදල් ප්‍රමාණය කීයද කියලා යූස් එකෙන් අහනවා. මේ බලන්න දැන් මේ ප්‍රෝග්‍රෑම් එක රන් කළා මොකද වෙන්නේ? මේ විදියට පෙන්නනවා. රික්වෙස්ට් කරන මුදල් ප්‍රමාණය අපි මෙතනට ඉන්පුට් කරනවා. ආන්සර් එක මෙතන දෙනවා. ඊළඟට මේ දෙන ආන්සර් එක අපි ඉන්පුට් කරන ආන්සර් එක දෙන්න ඕනේ රික්වෙස්ට් මනි කියන මේ රික්වෙස්ට් මනි කියන වේරියබල් එකට දැන් ආදේශ වෙලා තියෙන බිඳුවයි මේ රික්වෙස්ට් කියන මනි එක එහෙනම් අප්ඩේට් වෙන්න ඕනේ අපි දෙන ආන්සර් එකෙන් එහෙනම් වේරියබල් එක සෙට් වෙනස් කරන්න ඕනේ එහෙනම් සෙට් කියන බ්ලොක් එකෙන් තමයි ඒක කරන්නේ අපිට ඕනේ දැන් රික්වෙස්ට් මනි කියන වේරියබල් එක මේකට අපි දෙන ආන්සර් එක ගන්නයි ඕනේ අපි ඉන්පුට් කරන අගය ගන්නයි ඕනේ ඒකට සෙන්සින් වල තියෙනවා ආන්සර් කියලා බ්ලොක් එකක් ඒක දෙන්න අපි දෙන ආන්සර් එක රික්වෙස්ට් මනි කියන වේරියබල් එකේ ස්ටෝර් කරගන්න කියලා කියනවා ඊළඟට ඔන්න දැන් තමයි සිලෙක්ෂන් සඳහා උන බ්ලොක්ස් පාවිච්චි කරන්නේ උන දැන් තමයි සිලෙක්ෂන් සඳහා if බ්ලොක් එක පාවිච්චි කරනවා if blocks තියෙන්නේ control කියන එකේ ඉතුරු block අපි 9 වසරදී ඉගෙන ගමු දැන් අපි if then කියන block එකයි if then else කියන block එකයි ගැන තමයි කතා කරේ 8 වසරදී එහෙනම් මම දැන් if then කියන block එක ගත්තා ඊට පස්සේ මේ අපේ condition එකක් දාන්නේ මෙතනට operators ගිහිල්ලා අපිට මොකද check කරන්න ඕනේ මුදල් ගන්න නම් balance එක විශාල වෙන්න ඕනේ request කරන මුදලට වඩා අපිට ඕනේ මේ ग्रेटर दैन हरी लस दैन हरी की कंडीशन देखने मे कंडीशन देखें एक पाविच करान पुलवा मे पाविच करने का आप वेरियबल दैत विनाशन वाई विनस मे देखें कमती का पाविच करान पुलवा मम दिन मेक पाविच करना हरी मे कंडीशन सत्य वेन्न बैलेंस की वेरियबल कोई पत्र देना बैलेंस विशाल वेन्नोने अपे इलेन मुदलट वडाइना विशाल पेट अपे दान बैलेंस की वेरियबल अदागत वेरियबल तीन मे वेरियबल इलाट मेतंट दाने अपे रिक्वेस्ट करना मुदल बैलेंस वा अड्डू ना अड्डू पेट रिक्वेस्ट मनी की वेरियबल मम से करना हरी दमे කොන්දේසිය මේ කන්ඩිෂන් එක සත්‍ය වුණොත් if block එක තුලට යනවා එහෙම උනේ නැති වුණොත් ඒ කියන්නේ බැලන්ස් එක දැන් 5000යි 5000ට වඩා රික්වෙස්ට් කරන මුදල වැඩි වුණොත් ඒ කියන්නේ ඊට වඩා වැඩි ප්‍රමාණයක් රික්වෙස්ට් කරොත් කැලින්ම මේ block එක ඇතුලට යන්නේ ප්‍රෝග්‍රෑම් එක end වෙනවා හරිද දැන් මේ කොන්දේසිය 5000ට වඩා අඩු වගේක් රික්වෙස්ට් කළොත් මොකද වෙන්නේ ඊළඟට आए मे बैलेंस की वेरियबल अपडेट ओने मे बैलेंस रिक्वेस्ट मनी के अड़क बलला अभी एक मेन मे ब्लॉक बलम बैलेंस की बैलेंस की वेरियबल दिन पंदा बैलेंस की सैटलाती है यम मुदल प्रमाण रिक्वेस्ट करना यम मुदल प्रमाण की इलेनवा मे कंडीशन सत्यना मुदल दिन पुलवा बैलेंस वडा अडू नो तीन रिक्वेस्ट कर प्रमाण मुदल लबागा पुलवा एटीएम के लंगटे अभी मेतन टेहना दाने मुखद ऑपरेटर्स अडू किरी मतम दागा बैलेंस मेन मे ब्लॉक मे ब्लॉक तमाइ मेतन पाविच करतकोट अभी विशाल कि अडू अगे अडू कर बालनवा बैलेंस की किंग अडुकर अन्नोने रिक्वेस्ट करपु अगय मैं अडुकर गत्त अगय मैं बैलेंस की वेरियबल अलुत अगयक विदियट आदेश वेनमा दैनट बैलेंस की वेरियबल गबड़ा वेला तिब्बे स्टोर करला तिब्बे पंदाहकेन अगय इलंगट मे कंडीशन सत्यना अपि हितमु अपि तुंदाहक इल्लनमा कियला तुंदाहक रिक्वेस्ट करनमा अपे अकाउंट के गन एहना पंदा तुंदाट वडा अड्डू एहना मे कंडीशन सत्य वेला मे ब्लॉक तुलटे आनवा तुलट गि मेतन की बैलेंस की पंदा पंदा की अपे इला तुंदा हाई तुंदा की अड्डू वेला दिदा हाई लबेन्नी ये लबन दिदा बैलेंस की वेरियबल पंदा अयिंग
आय अलते स्टोकर गिलदाह अगय तोड़ दैम बैलेंस की एनक तेदाह बलमु अभी दैम बैलेंस कीयद कीला लुक्स गिहिला मम दिन मे ब्लॉक मटो ने टेक्स्ट है कोई वेरिएबल है कोई एक कैट कर गाना पेन्ना ओनेना जॉइन की ब्लॉक गता खाली नुत में कथा कर लती है जॉइन की ब्लॉक मम दिन युअर न्यू बैलेंस ईज कीला अलूत बैलेंस मम सेट करना मे वेरिएबल मिथन सेट करना बलम दमेक रेला कोहमद रेन कीला मट मेतन मेतन रन करवा मे क्लिक कर लेतन रन करवा बलान दें बैलेंस पंदाई के लिए पेन तीयी बल रन कर खता करमौंट दिन तुंदाई के मम तुंदाई के रिक्वेस्ट करना मुद्दे तुंदाई के दुना इलांट मेतन राइट क्लिक करना इलांट युअर न्यू बैलेंस दाई के दुन बला दें बैलेंस अपडेट दाहट पंदा हाईला दिदाहन अगे बैलेंस के गबड़ा विला तीयनि बैलेंस के वेरिएबल के दिन तीन दिदाहन अगे गबड़ा विला इलां रिक्वेस्ट मनी के मम इनपुट कर आगे आदेश विला तीयन आई प्रोग्राम के रन कर बलमु मम दिन पंदा हट वा विशाल आगे वेन्न बलम हाई दाहा दिन मुकुत्तुने रिक्वेस्ट कर अगे हाईदा किला सेट कर गत्ता मेतन टेनकांगना प्रोग्राम के इलांगटे कंडीशन चेक कर गत्ता बैलेंस की एनक पंदा हाई की अगय बैलेंस की पंदा हाई किला सेट लाती है मे बैलेंस की एनक अगय रिक्वेस्ट कर मुदलट वाड़ा विशाल किला चेक कर එතකොට අපි 5000 කියන එක 6000ට වඩා විශාල නැහැ. ඒ කියන්නේ මේ කන්ඩිෂන් එක අසත්‍ය වුණා. මේක ඇතුළට මේ බ්ලොක් එක ඇතුළට ගියේ නැහැ. කැලින්ම ප්‍රෝග්‍රෑම් එක end වුණා. දැන් අපිට පුළුවන් if else බ්ලොක් එකක් මෙතනට පාවිච්චි කරලා බලන්න මොකද වෙන්නේ කියලා. හරි. දැන් අපි if else කියන බ්ලොක් එකක් පාවිච්චි කරලා බලමු මොකද වෙන්නේ කියලා. මේ කන්ඩිෂන් එකම මම मेक कंडीशन मम्मे तंट दागा सत्य उन्न दे मफ ब्लॉक के अतल दागा एल्सके कंडीशन असत्य उनोत् मुखद वेला मेतन मंकीन है अकाउंट बैलेंस कीला देनामा हरिदे अभी बलम मे प्रोग्राम के रन करला मम्मी पंदोड़ अडवा गया दील बलनामा ते दाहा मम दुना हाँ एहना इफ ब्लॉक के तुलटाई गए युअ न्यू बैलेंस कीला तुंदा कीला दील तीन पंदा हेंग दिदाह कड़ूला तुंदा हाई कीला बैलेंस दीला तीन या इफ एल्स की गिना बल मुद्दे आई रन कर लंदेनो पंदा हटोड़ा विशाल गया मुकदूने एल्स ब्लॉक के तीन उपदेस्तमा क्रियात्मक उने हरिपोते अदापि कथा करे सिलेक्शन की कंट्रोल स्ट्रक्चर सिलेक्शन थेरी पालन व्यूहन तम अभी अद कथा करेंट पे अलगे वेडपोते तीन हतराय हय क्रियाकारक हतराय नमय क्रियाकारक दक्वा करना हरिपोते वालट मे पाड़ संबंधे मनोहरी प्रश्न आगो कमेंट का मे पाड़ मनोहरी दिन गतना लाइक का कमेंट का इवागेम तम मगे चैनल के ताम सब्सक्राइब कर लाने एक सब्सक्राइब कर बेल बटन का क्लिक कर नवत मेवागे तवत पाड़ की हमेमो आयुबोवन।